දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. ජනවාරි පළවෙනිදා අවසන් වෙලා ජනවාරි දෙවෙනිදාටත් අපි ඇතුල් වෙලා. එනිසා දැන් මේ ජනවාරි දෙවෙනිදාට ඇතුල් වෙනකොට අපේ ජීවිතවල යම්කිසි ආකාරයෙන් තීන්දුවක් ගන්නට ඕනේ. මොකද්ද මේ තීන්දුව? මගේ ජීවිතයේ ගොඩක් අය ඇවිල්ලා කතා කරද්දී ළමයි වැඩිහිටියෝ සහ මහලු අය මා හඳුනගත්ත දෙයක් තමයි මේ ව්‍යාජ මිතුදහම. එනිසා මේ මිතුදහම කියන එක හරිම ලස්සන එකක්. මිත්‍රත්වයේ කියන දේ හරිම ලස්සන එකක්. යාළුකම කියනවා උදේ හරිම ලස්සන එකක්. හැබැයි අවාසනාවට මේ යාළුකම මේ මිත්‍රත්වය හරියට සිදු වෙන්නේ නැහැ. එනිසා හඳුනගෙන මිත්‍රයෝ ලෙස ජීවත් වෙච්ච සුහදත්වයෙන් ජීවත් වෙච්ච අය මේ මොහොත වෙනකොට සතුරු බවට පත් වෙනවා. මිතුරන් ලෙස දැනගත්තම අඩුපාඩුකම් ඒවා මේ මොහොතේදී උලුප්පල අරගෙන අවස්සාව ආපුවාම ඒකෙන් පහරක් ගහනවා. චුදු බයිබලයේ තාමත් පැහැදිලිවම කියනවා මේ විදියට. මාත් ඔබේ මිතුරකි. හැම මිතුරෙක්ම කියන්නේ. එහෙත් සමහරු නමින් පමණක් මිතුරෝ වන්නෝය. ඒක තමයි වෙනස. ගොඩක් අය මේ මොහොතේදී මේ ජීවිතේ මිතුරෝයි කියලා කියනවා. හැබැයි මේ මිතුරා කියලා කිව්වට මේ මොහොතේදී ඒක නාම මාත්‍රික මිතුදමක් විතරයි. ඒක නමින් විතරයි. මොකද ඒ චරිතය ජීවිතේ ඇතුළට එන්නේ ඇතුළේ තියෙන අඩුපාඩුකම් හොයාගන්න, ඇතුළේ තියෙන දුර්වලකම් හොයාගන්න, ඇතුළේ තියෙන හැසිරීම හොයාගන්න. කෝල් එකක් දෙන්න පුළුවන්, කොහෙද ඉන්නේ කියලා අහන්න පුළුවන්, මේ මොහොතේදී මොනවද කෑවේ කියලා අහන්න පුළුවන්, කාත් එක්කද ඉන්නේ කියලා අහන්න පුළුවන්. එතකොට මේ මිතුදම තුල නැහැ මේ මොහොතේදී ඒ ආදරයට අවස්සාව ආපුවාම ඒ චරිතය මොකද කරන්නේ, කොහෙද ගියේ, කාත් එක්කද ගියේ, මොනවද කෑවේ, මොනවද මේ මොහොත වෙනකොට කරන්න බලාපොරොත්තු වුනේ, මොනවද ඔබ බෙදාගත්තේ කියන එක උලුප්පල අරගෙන ඒකෙන් පහරක් ගන්නවා. ඒ නිසා තමයි මේ මිතුදම තුල හරියට පරිස්සම් වෙන්නට උනේ. ඒ නිසා අපෙන් අහන හැම කෙනාම අපිට ආදරේ නිසා නෙමෙයි අහන්නේ. අපිත් එක්ක කතා කරන හැම කෙනාම අපිට ආදරේ නිසා නෙමෙයි කතා කරන්නේ. ඔවුන්ගේ ජීවිතවලට අපින් ප්‍රයෝජනයක් තියෙනවද කියලා බලනවා. ප්‍රයෝජනයක් තියෙන තාක්කල් අපිව ආශ්‍රය කරනවා. ප්‍රයෝජනේ නැති වෙනකොට ඔවුන් අපිව අතහැරලා දානවා. අද ඉතාමත් පැහැදිලිවම බයිබලයේ තුල කියනවා. මොනවද කියන්නේ? සුහද මිතුරෙකු සතුරෙකු බවට හැරෙන්නේ නම් එය මිනිසුකට භයානක ශෝකයක්. සුබදත්වයෙන් ඉන්න අය මේ මොහොතේදී සතුරු බවට පත් වෙනවා. නම කැත කරලා දානවා. චරිත ඝාතනය කරලා දානවා. ජීවිත විනාශ කරලා දානවා. එනිසා රත්‍රනම් මේ තාත්ති පුතේ දුවේ කටට ආපු හැම දෙයක්ම කියලා 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 ඒ චරිතයට මේ මොහොතේදී ලොකු හානියක් කරලා දානවා. ඇයි මේ මොහොතේදී මිතුදම සතුරු බවට පත් වෙනවා. ඒ නිසා මේ වසරේදී ඔබ අවබෝධයෙන් සහ අවධානයෙන් ඉන්න. මොනවටද අවදි වෙලා එන්නට ඕනේ? ඔබේ මගේ ජීවිතයට ඇතුල් වෙන අය, ඔබේ මගේ ජීවිතයට සමීප වෙන අය, ඔබේ මගේ ජීවිතේ ඇසුරු කරන අය, ඔබට මට ආදරෙයි කියන අය, ඔබවට මට ලිංගතුකමක් දක්වන අය මේ මොහොතේදී අවස්සාව ආපුවාම මේ මොහොතේදී විසගුරු ස්තර්පේ ආකාරයෙන් දෂ්ට කරනවද කියලා බලන්න. දෂ්ට කරනවා නම් මේ මොහොතේදී පරිස්සම් වෙන්න. එනිසා ගොඩක් වෙලාවට කියනවා කකුල ළඟ දාගෙන සර්පයෙක්ව හපනෝ හපනෝ කියලා කියන්න එපයි කියලා කියනවා. එනිසා මේ 2018 වසරේදී පරිස්සම් වෙන්න
ඔබට අර යොම් කරනවා රත්තරනම් මේ තාත්තේ පුතේදුවේ. ඒක ඊටමත් පැහැදිලිවම කියනවා. එක් මිතුරෙක් තම මිතුරා ධනවත්ව සිටියේදී ඔහුගේ වාසි ලබා ගන්නේය. එහෙත් ඔහු විපතටපත් වූ විට ඔහු අත්හැර දමන්නේය. තවත් මිතුරෙක් තමගේ ලාභ ප්‍රයෝජන සඳහා මිතුරෙකුට උදව් වන්නේය. එහෙත් ඔහුට කරදරයක් ඇතිවනට ඔහු ආරක්ෂා කරන්නේය. එහෙනම් මේ මොහොතේදී ආරක්ෂා කරන මිතුදමක් හොයාගන්න. බලාගන්න මිතුදමක් හොයාගන්න. සංසන්දනය කරන මිතුදමකට කවදාක්වත් යන්න එපා. ඔබට වඩා අරයා හොඳයි, අරයාට වඩා මෙයා හොඳයි, ඔබ කරපු දේ මට වඩා එයාට කරා, එයාට වඩා මට කරා. ඒ සංසන්දනාත්මකව කවුරු හරි මිතුදමකට එනවා නම් එතනදී පරිස්සම් වෙන්න. එනිසා රත්තරනම් මේ තාත්තේ පුතේදුවේ මේ 2018 පටන් ගත්ත ගවම මිතුදම පරිස්සම් කරගත්තොත් ඔබේ බිස්නස් එකේදී, ඔබේ වැඩ කටයුතු වලදී, ඔබගේ ගමන් බිමන් වලදී, ඔබ ඇසුරු කිරීමේදී, ඔබගේ කෑම බීමේදී, ඔබේ හැම දෙයක් තුළම ඔබ පරිස්සම් වුණොත් 2018 වසර තුළ ශාන්ති සිතින් ඔබට ජීවත් වෙන්න පුළුවන් වේවි. ජෙසුස් වහන්සේ.